අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා යම් කිසි වස්තුවක් ආරෝපිතයිද කියලා කොහොමද අඳුරගන්නේ කියන කාරණාව. යම් කිසි වස්තුවක් ආරෝපිතයිද කියන එක අඳුරගන්න අපි විද්‍යාගාරය තුළ උපකරණයක් තියෙනවා. මේකට අපි කියනවා ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය කියලා. මේ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය ගත්තොත් මේකේ තියෙනවා ලෝහ තැටිය. මෙන්න මේ ලෝහ තැටියට ලෝහ දණ්ඩක් සම්බන්ධ කරලා තියෙනවා. මේ ලෝහ දණ්ඩේ කෙළවරට අපි ස්වර්ණ පත්‍ර සම්බන්ධ කරලා තියෙනවා. එවගේම තමයි මෙන්න මේ කොටසම නැත්නම් මුළු කොටසම අපි වීදුරු ආවරණයකින් ආවරණය කරලා තියෙනවා. දැන් පුතේ බලා ගන්න දෙන්නේ යම් කිසි වස්තුවක් ආරෝපිතයිද කියන එක අඳුරගන්නේ මෙහෙම. අපි මෙයාගේ තියෙන මේ ලෝහ තැටියට අදාළ වස්තුව අරගෙන ඉන්නවා. ලෝහ තැටිය ගාවට අදාළ වස්තුව අරගෙන ආවට පස්සේ මෙන්න මේ වස්තුව ආරෝපිතයි නම් මේ ලෝහ තැටිය ප්‍රේරණේ ආරෝපිතත්වයකට පත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කොටිම කියනවා නම් මෙයාගේ තියෙන මේ ඍණ ආරෝපණ ටික තැටි ආසන්නයට එනවා. ඊට සාපේක්ෂව ධන ආරෝපණ ටික මෙන්න මේ ස්වර්ණ පත්‍ර ආසන්නයට යනවා. අපි දන්නවා සජාතීය ආරෝපණ විකර්ෂණය කරනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේ ස්වර්ණ පත්‍ර දෙක විකර්ෂණය කරනවා අපිට බලගන්න. ඒ කියන්නේ කොටිම කියනවා නම් මෙන්න මේ ස්වර්ණ පත්‍ර අතර තියෙන පරතරය ක්‍රමයෙන් වැඩි වෙන අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. හරිනේ? ඔය විදිහටම තමයි අපි මෙතනින් මේ තියෙන මේ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයේ ආසන්නයට ඍණ ආරෝපිත වස්තුවක් අරගෙන ආවා. මේ සංකීර්ණය මෙහෙම අපිට බලා ගන්න පුළුවන්. මෙයා ගාවට ඍණ ආරෝපිත වස්තුවක් ගෙනාවොත් තැටිය ධන ආරෝපිත ස්වභාවයකට පත් වෙනවා. මෙතනින් මේ තියෙන මේ ස්වර්ණ පත්‍ර ටික ඍණ ආරෝපිත ස්වභාවයකට පත් වෙනවා. ප්‍රතිපලයක් විදිහට ස්වර්ණ පත්‍ර අතර තියෙන පරතරය මේ විදිහට වැඩි වෙනවා අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි නේද? එහෙනම් ඔතනින් අපිට පුළුවන්කම තියෙනවා යම් කිසි වස්තුවක් ආරෝපිතද නැද්ද කියන කාරණාව අඳුරගන්න කරන්න. ඒ වගේම තව අපිට මේ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයේම භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා අදාළ ආරෝපණයේ ලකුණ මොකද්ද කියන කාරණාවත් අඳුරගැනීමක් කරන්න. හරි නේද? හැබැයි මේ වැඩේට අපි ඉස්සෙල්ලම කරන්නේ ලකුණ දාන්න කියන ආරෝපණ වර්ගයකින් මේක ආරෝපිත තත්ත්වයකට පත් කරනවා. වාට ඕනම් පුළුවන්කම දෙනවා අර කලින් ප්‍රේරණ තත්ත්වයට පත් කරගත්ත ඉබනයි දන්න ගෙනල්ලා මෙන්න මේ ලෝතටි ගාවනවා. ගාවුම මොකද වෙන්නේ? ඉබනයි දන්නේ ඉලෙක්ට්‍රෝන ටිකක් ඇවිල්ලා මේ ලෝතටිය ඍණ ආරෝපිත ස්වභාවයකට පත් කරනවා. ඒක ප්‍රතිපලයක් විදිහට යාගාවට ලෝතටි ගාවට ඍණ ආරෝපණ වෙනවා. ඒ වගේම ස්වර්ණ පත්‍ර ගාවට ඍණ ආරෝපණ ඇවිල්ලා ස්වර්ණ පත්‍ර අතර තියෙන පරතරයේ ටිකක් වැඩි වෙනවා. දැන් බලමු. දැන් මෙන්න මේ ලෝහ තැටි ආසන්නයට ආරෝපණ වර්ගය පරීක්ෂා කරන්න ඕන කරන වස්තුව අරගෙන එනවා. මේ ආරෝපණ වර්ගයේ පරීක්ෂා කළ යුතු වස්තුව අරගෙන ආවට පස්සේ මෙන්න බලා ගන්න පුතේ වෙනදී මේ වස්තුව අපි හිතමු ධන ආරෝපිතයි කියලා. ධන ආරෝපිත තත්ත්වයක තිබුණා නම් කියන්නේ මේ ස්වර්ණ පත්‍ර ගාව තිබිච්ච මේ ඍණ ආරෝපණ ටික තැටි ගාව තැදිලා ඉඳ පටන් ගන්නවා. ඒක ප්‍රතිපලයක් විදිහට තැටි ගාව විශාල ආරෝපණ ප්‍රමාණයක් සකස් වෙනවා. හැබැයි ස්වර්ණ පත්‍ර ගාව තිබිච්ච ආරෝපණ ටික අඩු වෙලා තියෙනවා. ප්‍රතිපලයක් විදිහට ස්වර්ණ පත්‍ර දෙක මේ විදිහට හැකිලෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? එතකොට අපිට කියන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට මේ ආරෝපිත තත්ත්වයකට බත් කරලා තියෙන ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයක ස්වර්ණපත් යම් කිසි වස්තුවක් අරගෙන ආවට පස්සේ ස්වර්ණපත් හැකිලීමකට ලක් වෙනවා නම් අපිට මෙතනදි කියන්න පුළුවන්කම තියෙනවා අදාළ මේ ස්වර්ණපත් විද්‍යුත් දර්ශකය දරන ආරෝපණයේ ලකුණට ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් දරන කෙනෙක් තමයි මෙයා ගාවට ගෙනාවේ කියලා. බැරි වෙලාවත් මේකෙම ලකුණ දරන නැත්නම් මේ ස්වර්ණපත් විද්‍යුත් දර්ශකයේ ඍණ ආරෝපණයක් දරද්දී ඍණ ආරෝපිත වස්තුවක් මම අරගෙන ආවා නම් හම්බෙන්නේ මෙතන ඍණ ආරෝපණ ඔක්කොම ටික ස්වර්ණ පත්‍ර ගාව දෙනවා. පත්‍ර අතර තියෙන පරතරය වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙම වුණොත් අපසරණේ වැඩි වෙනවා අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තව ඕනනම් වාට පුළුවන්කම තියෙනවා මෙන්න මේ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයේම වස්තුවක පවතින ආරෝපණ ප්‍රමාණය කොච්චරක්ද කියන එක බලා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. හරිද? අපි දන්නවා අඩුවෙන් නම් යම් කිසි වස්තුවක ආරෝපණ තියෙන්නේ අපසරණේ අඩුයි. වැඩිපුර ආරෝපණ ප්‍රමාණයක් තියෙනවා නම් මෙයන් අපසරණේ වැඩි. එතකොට ඔන්න අපසරණේ වුණ කෝණ ප්‍රමාණය මැනගත්තොත් ඔතනින් අපිට මේගොල්ලොන්ගේ ආරෝපණ ප්‍රමාණය පිළිබඳව අදහසක් ලබා ගැනීමක් කරන්න පුළුවන්. හරි. එහෙමනම් ඔන්න අපි සාකච්ඡා කරලා තියෙනවා
යම් කිසි වස්තුවක් ආරෝපිතද නැද්ද කියන කාරණාව හඳුනාගන්නේ කොහොමද කියන එක මෙතනින් සාකච්ඡා වෙලා තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙනවා ආරෝපණ අතර ක්‍රියාත්මක වන ඵලයේ පිළිබඳව සාකච්ඡා කිරීමක් කරන්න.